කල්මුණේ සයින්ද මර්දුවල පුපුරවා ගැනීමෙන් ජීවිතක්ෂයට පත්වුණු ත්‍රස්තවාදී පුද්ගලයින් දස දෙනෙකුගේ මෘත ශරීර පොලිසිය විසින් අද භූමදානය කිරීමට කටයුතු කළ අද දහවල් එම ප්‍රදේශයේ එම අදාළ ආගමික සංවිධානවල ඉල්ලීම මත ආගමික කටයුත්තකින් තොරවයි ඒ භූමදාන කිරීමට පොලිසියට සිදු වුණේ. නමුත් එම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වුණු ඒ කුඩා දරුවන් 6 දෙනාගේ මෘත ශරීර භූමදානය කිරීමට කටයුතු කළා. එම භූමදානයේ කටයුතු සිදු කරනු ලැබුවේ ඒ අදාළ ආගමික කටයුතු සිදු කිරීමේ අනතුරුවයි. විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි මේ පවතින හදිසි අවස්ථා තත්ත්වයක් සමග ත්‍රිවිධ හමුදාවටත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අදාළ සැක සහිත දේපළ අත්අඩංගුවට ගැනීමට පූර්ණ බලය තිබෙන බවත් සඳහන් කරන්න කැමැති. ඊළඟ කාරණය මොහමඩ් සහරාන් නැමැති ඒ මරාගෙන මැරෙන බෝම්බකරුගේ වැඩිමහල් සහෝදරිය මුහම්මදු කාසිම් මතතියා යන අයව ඊයේ දින මඩකලපුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. මොහමඩ් සහරාන් නැමැති ත්‍රස්තවාදී පුද්ගලයා විසින් ඇයට ලබා දී තිබූ බවට සැකකරන රුපියල් ලක්ෂ 20ක මුදලකුත් සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා. ඒ වගේම ජාතීන් අතර ආගම් අතර සංහිඳියාවට බාධාවක් ඇතිවන ආකාරයට ක්‍රියා කරන තැනැත්තන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවන තැනැත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉදිරි දිනවලදී බලාගන්න පුළුවන් එවැනි තැනැත්තන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන්මත් මේ වෙද්දී නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින්නේ.